ගරු ස්වාමීන් වහන්ස දානයක් පින්කමක් කරන අවස්ථාවක අප ඒ සඳහා සම්බන්ධ කරගත යුත්තේ පින් කිරීමේ අරමුණක් සහිත අය පමණක්ද ස්වාමීන් වහන්ස නෑ නෑ දරු ඕක අපිට හොයන්න බෑ තව කෙනෙක්ගේ මනෝභාවය කොහොමද අපි හොයන්නේ අර බුදුරජාන් වහන්සේ කාලේ එක බමුණෙක් ඇවිල්ලා හැමදාම ජේතවනාරාමි දහස් ගාන ස්වාමීන් වහන්සේලා ඉන්නෝ මෙයා මූණු බලබල යනවා හැමදාම ගිහිල්ලා ඔන්න 7-8 නමක් තෝරගෙන ගෙදර යනවා තේන දැන් මෙයා බලන්නේ මොකද්ද කවුද ඇස් දෙක පියාගෙන යන්නේ කවුද බිම බලාගෙන යන්නේ කවුද හිමින් ඇවිදින්නේ දැන් මෙයා මෙහෙම මෙහෙම ගිහලා හා ස්වාමීන් වහන්සේලා 8 නමක් 10 නමක් තෝයාගෙන හැමදාම ගෙදර එක්කන් යනවා දන් දෙන්න බුදුරජාණන් වහන්සේ මේක බලන් ඉන්නවා බුදුරජාණන් වහන්සේ දවසක් අහනවා මෙයා මේ මූණ බලබල හොය හොයනකොට බමුණ ඔබ මොකද්ද හොයන්නේ කියලා බමුණ කියනවා ස්වාමීන් වහන්සේ මම රහතන් වහන්සේලා හොයනවා කියලා බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා බමුණ ඔබ කෙසේ නම් රහතන් වහන්සේ කෙනෙක් හොයන්නද දකින්නද කියලා තේනද ඒ කෙසේ ඔබ කරන්නද ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියලා අපි කාගේවත් සීලය ගැන දුර්වලතාවයන් ගැන හිතන්න අවශ්‍යතාවයක් කියන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ කියන්නේ සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න කියන කාරණේ එන අපේ පන්සලේ ස්වාමින් වහන්සේලා එක්කගෙන ගිහිල්ලා සංඝය ආරමුණු කරගෙන දන් දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා අනාගතයේදී මේ කහපාට නූලක් විතරක් බැඳගත් කාසාය කණ්ඩකලාගේ ලෝකයක් එදාට එයා තමයි සංඝයා නෝනා. එයා ගිහි ගෙදරක ජීවත් වෙන්නේ. පන්සලක් නෑ ඒක ගෙදරක්. එයාගේ බිරිඳ ගෙදර ඉන්නවා දරුවෝ ගෙදර ඉන්නවා. එයා මස් මාළු උයාගෙන කාලා අරක්කු බීලා තමයි ඉන්නේ. එයා තමයි ඉදා සංඝයා කහපාට නූලක් තියෙනවා එයාටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාංගික කළ දන් දෙන්න කියලා එයාටත් දානයක් සාංගික කරන්න කියලා පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඇයි එදා කාසාය කන්ටකේ සංඝයා බවට පත් වෙන්නේ එච්චර දුස්සීලව ජීවත් වුණත් එයා තමයි නෝන එදා සමාජයේ ඉහළම සිල්වතා එහෙනම් අපි ඒ තුලින් දකින්න ඕනේ සමාජය කොයිසා විනාශකාරී තැනක්ද ඉදාට කියලා නේද එනන් නොන බුදුරජාණන් වහන්සේ කියනවා නම් කාසාය කණ්ඩකට සාංගික කළ දන් දෙන්න කියලා කාසාය කණ්ඩකට දානයක් සාංගික කරන්න පුළුවන් කියලා අපි වර්තමාන ස්වාමීන් වහන්සේලාගේ වැරදි හොයන්න යන්න අවශ්‍ය නැහැ අපිට තියෙන්නේ සංඝයා අරමුණු කරගෙන දාන දීලා එයින් ලබන්නා වූ ඵලය ලබන්න අපි තේරුම් ගන්න ඕන තව එක කාරණයක් බුදුරජාණන් වහන්සේ කාසාය කණ්ඩකට සාංගික කළ දන් දෙන්න පුළුවන් කියන්නේ ඇයි නෝනා දානයේ තියෙන වටිනාකම නිසාමයි දානෙමයි සත්වයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. പ്രേත ලෝකෙක ඉපදුනත් പ്രേත ලෝකෙක ශක්තිමත් പ്രേතෙක් බවට පත් වෙන්නේ දානෙ නිසාමයි පෙර ජීවිතේ දුන්නේ. තිරිසන් ලෝකෙක ඉපදුනත් තිරිසන් ලෝකෙ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ ජීවන දානයන්ගේ ආනිසංස නිසාමයි. අසුර ලෝකෙක ඉපදුනත් අසුර ලෝකෙ ශක්තිමත් කෙනෙක් බවට පත් වෙන්නේ පෙර දානයන්ගේ ආනිසංස. ඒ නිසායි නෝනා සත්වයා කොතන ඉපදුනත් දුකට වැටුනත් අනේ එතන ඉහළම තැනක එයා උපතක් ලැබේවා කියන මහා කරුණාවෙන්මයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කාසාය කන්ටකට සාංගික කළා දන් දෙන්න කියලා. එදා බුදුරජාණන් වහන්සේ එහෙම නොකිව්වා නම් වර්තමානයේ මහ ජනතාවගේ දායක පිරිස් වර්තමානයේ යම් යම් අඩුපාඩු තියෙන ස්වාමීන් වහන්සේලා දැකලා දන් දෙන්නේ නැහැ ගැටෙනවා. මහා අර්බුදයක් එනම් මතු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේවා දැකලා තමයි මිනිස්යා දානෙන් දුර්වල වුණොත් අනිවාර්යෙන්ම ආයුෂ වර්ණය සැපේ බලේ දුර්වල වෙනවා. ඒ නිසා ආයුෂ වර්ණය සැපේ බලය දශමකින් හෝ වැඩි කරගන්නයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කාසාය කන්ටකට සාංගික කළ දන් දෙන්න කියලා. එහෙනම් බුදුරජාණන් වහන්සේ කාසාය කන්ටකට සාංගික කළ දන් දෙන්න කියනවා නෝන අපි වර්තමානයේ ඉන්න කිසිම ස්වාමීන් වහන්සේගේ වැරද්දක් දකින්න අවශ්‍යතාවයක් නැහැ.